මම දන්නේ රෝහි කවිරත්න මන්තුමිය සතුරු කරන්න කොහොමද කියලා මට ඒක තේරෙන්නේ නැහැ. ඒව සතුරු කරන්න කවුරු හරි වෙන විදියකට කවුරු හරි ඉන්නවා නම් ඒක කරගන්න පුළුවන්. අගමැතිතුමත් මමත් අපේ අමාත්‍යංශයේ අපිට පැවරිලා තියෙන කාරණාව තමයි. සතුරු වෙන්නේ නැහැ කියපේක. සතුරු වෙන්නේ නැහැ කියපේක. ගරු රාජ්‍යමතුමා පැවරි වෙන්නේ මම. ඇයි මට මම මොකුත් නරක කතාවක් කිව්වේ නැහැ. මම මොනායි කියමු නරක කතාව. පාර්ලිමේන්තුවේ කතාබහට ලක්ුණ ආන්දෝලනාත්මක කතාවක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. විශ්‍රාම වැටුප් හිමිකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විමසූ පැනයකට පිළිතුරු ලබා දීමේදී පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මන්ත්‍රීවරිය යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමේදී සතුට සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමගයි. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මන්ත්‍රිණී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය සතුටු කරන විදිය තමන් නොදන්නා බවයි. කෙසේ වෙතත් තමන් මන්ත්‍රීවරියට අපහාස වන කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේ. කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සභාව මැදට පැමිණ විරෝධය පළ කිරීම හමුවේ අග්‍රාමාත්‍යවරයාද ඊට මැදිහත් වූ පසු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පැවසුවේ ඒ සම්බන්ධයෙන් කතානායකවරයාට දැනුම් දී ඉදිරි පියවර ගන්නා බවයි. ඉතින් මම දන්නේ නැහැ රෝහි කවිරත්න මන්තුමිය සතුරු කරන්නේ කොහොමද කියලා මට ඒක තේරෙන්නේ නැහැ. එයාව සතුරු කරන්න කවුරු හරි වෙන විදියකට කවුරු හරි ඉන්නවා නම් ඒක කරගන්න පුළුවන්. අගමැතිතුමත් මමත් අපේ අමාත්‍යංශයේ අපිට පැවරිලා තියෙන කාරණාව තමයි. සතුරු වෙන්නේ නැහැ කියපේක. සතුරු වෙන්නේ නැහැ කියපේක. දැන් රාජ්‍යමන්තව පැවරි වෙන්නේ මම. ඇයි මම මොකුත් නරක කතාවක් කිව්වේ නැහැ. මම මොනායි කියමු නරක කතාව. හොඳයි ඉතින් ඇත්තටම මේක අපහාසාත්මක කතාවක්ද නැත්තම් සාමාන්‍ය කතාවක්ද කියලා ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනගන්න අපි channel එක subscribe කරන්න අමතක කරන්නත් තිබා. ස්තුතියි.